අයිබෝවන් සුබ උදෑසනක් හැම දෙනාටම. අද දවසේදීත් අපි මේ තරුත් එක්ක එහෙම නැත්නම් මේ ග්‍රහයන් පිළිබඳව බොහෝ විට අපි දෙතුන් පාර හිතන්න පටන් ගන්නවා මේ ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පත් වෙලා තියෙන තත්ත්වයත් එක්ක. ඇයි මේ ජීවිතේට මේ ග්‍රහ බලපෑම ඇති වෙන්නේ? ඉතින් අපේ ජීවිතවලට ගොඩක් ළඟ දෙයක් තමයි ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ. අපේ පරම්පරාවෙන් පරම්පරාවට මේ ජ්‍යොතිෂ විද්‍යාව අපේ ජීවිතත් එක්ක ගැටෙනවා, අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙනවා, නැකත් පිළිබඳව අපි කතා බහ කරනවා, ඒත් එක්කම අපේ වෙලාව ගැන අපි ගොඩක් වෙලාවට හිතනවා. ඉතින් මේ කාරණා හින්දාම අපි අද දවසේදී සූදානම් වෙනවා මේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව බොහෝ දුර කතා කරන්නට. ඒ වගේම ජ්‍යොතිෂ විද්‍යාව අපේ ජීවිතයට කොයිතරම් ළඟද කියන කාරණය පිළිබඳව කතා බහ කරන්නටයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ. ඒ නිසාවෙන් අපි සූදානම් මේ ආකාරයට ඔබට මේ මන්දාකිණි වැඩසටහන රැගෙන එන්නට. ඉතින් අපි පුරා පැය භාගයක් පුරාවට අපි ඔබත් සමග කතා බහ කරන්න සූදානම් මේ ජ්‍යොතිෂ විද්‍යාව සම්බන්ධ සියලුම කාරණා සම්බන්ධයෙන්. ඉතින් රැඳෙන්නට අපි ආරාධනා කරනවා ඔබට සූදානම් අපි මන්දාකිණි විශේෂාංගය මේ ආකාරයෙන් ආරම්භ කරන්නට. හොඳයි, ජ්‍යොතිෂය කියන්නේ මොන වගේ විද්‍යාවක්ද? ජ්‍යොතිෂය කොයිතරම් අපේ ජීවිතයට බලපානවද? මේ පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්න අද අපේ කළඹ ටෙලිවිෂන් මැදිරියට රැගෙන ආවා පැමිණියා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය සම්පත් සුදර්ශන මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් සුබ උදෑසන. ඔබතුමාගෙන් අපි මුලින්ම අද දවසේදී අහන ප්‍රශ්නය බවට පත් වෙන්නේ, ජ්‍යොතිෂය කියන්නේ විද්‍යාවක්ද එහෙම නැත්නම් මිත්‍යාවක්ද? බඩහිර ශබ්දකෝෂයේ මේ ජ්‍යොතිෂය කියන වචනේ හඳුන්වන්නේ ඇස්ට්‍රොලොජි කියලා. ඔබ දන්නවා බයෝලොජි, සයිකොලොජි මේ වගේ මේ ලොජි කියන අර්ථයෙන් එන්නේ, ලොජි කියන ප්‍රත්‍ය අගට යෙදෙන්නේ යම්කිසි විද්‍යාවක් අනාවරණය කර ගැනීම සඳහා, යම්කිසි විද්‍යාවක් හඳුන්වා දීම සඳහා. ඉතින් ජ්‍යොතිෂය විද්‍යාවක් පැහැදිලිවම. විද්‍යාවක කාර්යභාරය තමයි යම්කිසි පර්යේෂණාත්මක දත්ත ගණනාවක් කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා ඒ තුලින් හඳුනාගත් න්‍යායක් තුලින් මිනිස්සුන්ට ප්‍රශ්නවලට ගැටලුවලට විසඳුම් සෙවීම, ඔක තමයි විද්‍යාවක ලක්ෂණය. දැන් උදාහරණයක් විදිහට අපි රසායන විද්‍යාව, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ඔය කියන මේ විද්‍යාවන්ගෙන් අපි හැමතිස්සෙම කරන්නේ කාලයක් තිස්සේ පර්යේෂණාත්මකව අනාවරණය කරගත්තු දත්ත ඇසුරින් නියම් න්‍යාය පද්ධතියක් ගොඩනගාගෙන, ඔබේ හෘද ස්පන්දනය, ඔබේ සිරුර තුළ රුධිර ගලනය, මේ කියන දේවල් කාලයක් තිස්සේ මිනිස් සිරුරු ගණනාවක් කපලා කොටලා අධ්‍යයනය කරලා හඳුනගත්තු රටාවක්, රිද්මයක් තුළින් කෙනෙකුගේ රුධිර ගලනේ යම් දෝෂයක් තියෙනවද කියලා අනාවරණය කරගන්නවා. එහෙම අනාවරණය කරගෙන එවැනි දෝෂයක් निराකරණය කරන්න නිසි පිළියම්, ඖෂධ, ප්‍රතිකාර, ශල්‍යකර්ම තීරණය කරනවා. ඒ වෛද්‍ය විද්‍යාව. ජ්‍යොතිර්විද්‍යාවේදී කාලයක් තිස්සේ මේ අධ්‍යයනයට ලක් වෙලා තියෙන ග්‍රහතාරකාවල චලිතය. ඉතින් මේ ග්‍රහතාරකා ඒ අංශක ප්‍රමාණවලින් අපේ ජීවිතවලට නිකුත් කරන කිරණ පද්ධති, මේ කිරණ අපේ ජීවිතයට කොහොමද බලපාන්නේ, මේ කිරණ එහෙමත් නැත්නම් මේ ග්‍රහතාරකාවල ආලෝකය අපේ සිරුරු ස්පර්ශ කරනවද? ඇත්තටම කොහොමද ඒ ස්පර්ශ වීම සිද්ධ වෙන්නේ? කොච්චර ආනතියකින්ද, කොච්චර ප්‍රතිශතයකින්ද? මේ දේවල් අනාවරණය කරගෙන ඒ තුලින් අහිතකර ග්‍රහ කිරණ පද්ධතියක් අපිට එනකොට එකී පද්ධතිය ආවරණය කරලා ඒ තුලින් අපිට වෙන්න තියෙන විවසන වලක්වා ගැනීම ආදී ගැඹුරු ශාස්ත්‍ර දහමක්. ඒ වගේම මේක පැහැදිලිවම විද්‍යාවක්. දැන් සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර දුර තියෙන මේ තරුවලට පුළුවන්ද අපේ ජීවිතවලට යම්කිසි බලපෑමක් කරන්න? කොහොමද මෙච්චර තියෙන තරුවලින් අපිට බලපෑම් වෙන්නේ කියලා සමහර කට කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නට කොහොමද උතුම් උත්තර දෙන්නේ? හොඳයි, ඔබෙන් මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ අහලා ඇති වඩදිය බාදිය සංසිද්ධිය පිළිබඳව. සඳේ ගුරුත්වාකර්ෂණය සාගර ජල මට්ටමට, සාගර ජලය මත පතිත වුණාම සාගර ජලයේ තියෙන පෘෂ්ටික ආතතිය පවා වෙනස් කරනවා. සාගර ජලයේ මුහුදු ජල අණු අතර තියෙන පෘෂ්ටික ආතති බල පවා වෙනස් කරමින් හඳේ ගුරුත්වාකර්ෂණ බලයට මුහුදු ජලය උඩට එස වෙනවා. එතකොට මෙහෙම එස වෙන කලාප සහ ඒ ජල මට්ටම ඉහළ යෑම නිසා සෙසු කලාපවල ජල මට්ටම් පහත වැටීම මේ වඩදිය බාදිය කියන තත්ත්වයට හේතු වෙනවා. ඉතින් හඳේ ගුරුත්වාකර්ෂණ බලය මුහුදු ජලය මත, දැවැන්ත මුහුදු ජල පෘෂ්ඨයක් මත කැළඹීම් ඇති කරන්න පුළුවන් නම්
ඇයි මේ හඳේ බලයට බැරි? ඇයි මේ හඳේ තියෙන ගුරුත්වාකර්ෂණ බලයට බැරි? අපේ මොළයේ තියෙන නිර්නාල ග්‍රන්ථිවල හෝමෝන ස්රාවයන් මත බලපෑම් ඇති කරන්න. එහෙමනම් සැබවින්ම ඈත තියෙන ග්‍රහතාරකා අපේ ජීවිතවලට බලපෑම් ඇති කරන බවට තියෙන හොඳම විද්‍යාත්මක සාක්ෂිය තමයි මුහුදු ජලය මත හඳේ ගුරුත්වාකර්ෂණය විසින් ඇති කරන බලපෑම. මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. අපි කීමට කියනවා ගම්වල මේ හඳ තියෙන කාලෙට පිස්සන්ට පිස්සු වැඩි වෙනවායි කියලා. ඒකට හේතුවත් මම හිතන්නේ මේ මොළය කියන නිර්නාල ග්‍රන්ථිවල ওই සිද්ධියම තමයි. මොකද හඳේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙනකොට මේ නිර්නාල ග්‍රන්ථිවල සමහර හෝමෝන අධික ලෙස ස්රාවය වෙනවා. සමහර වෙලාවට ඔය හයිපර් ඇක්ටිව් වගේ තත්වයන් පොඩි දරුවන්ට ඇති වෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වුණත් හයිපර් ඇක්ටිව් කියන අධික්‍රියාකාරී මානසික තත්ත්ව මම අධ්‍යයනය කළ තියෙනවා හඳේ බලපෑම තියෙන කාලෙට වැඩි. ඉතින් එහෙමනම් මම හිතන්නේ අපි මේ විද්‍යාව විසින් අනාවරණය කරගත්තු මේ න්‍යායම මීට කලින් ආධ්‍යාත්මික මනසින් මේ ලෝකය දැකපු ඍෂිවරු මිනිසුන්ට කියලා දුන්නු ශාස්ත්‍රය තමයි මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ. ඒ වගේම සම්පත් මහත්තයා දැන් අපි දිහා ගොඩක් තියා අය බලන් ඉන්නවා සමාජයට කතා කරන්න ඔවුන්ට ගැටලු ඇති ප්‍රශ්න ඇති ඔවුන්ගේ වේලාව සම්බන්ධයෙන් කරුණු කාරණා දැනගන්න. ඒ නිසා අපි සූදානම් අපේ දුරකථන අංකයත් මතක් කරන්න 0092 112 1112 516 687 තමයි වැතිරේ දිස්වන අංකයට ඔබට අමතන්නට අවස්ථාව තිබෙනවා. 0092 114 112 516 687 තමයි අපේ දුරකථන අංකය. ඔබතුමාගෙන් මේ වෙලාවේ මම අහන්නේ බොහොමත්ම වැදගත් ප්‍රශ්නයක්. මේ පහුගිය දවස් 7 පුරාවටම ලංකාවට ලොකු බලපෑමක් එල්ල කරපු මේ ස්වාභාවික විපත්. මේ ස්වාභාවික විපත් වලට වෙලාව එහෙම නැත්නම් ග්‍රහ අපලයන් බලපානවද? ග්‍රහ බලපෑමක් තියෙනවද? මම ඔබ මෙන්න මෙහෙම කාරණාවක් ඔබට මම මතක් කරන්නම්. ඔබට මතක ඇති සමහරවිට ඔබ ගොඩක් පොඩි ඇති ඔයිට වැඩිය සුනාමි විවසනේ සිද්ධ වෙච්ච අවස්ථාව 2004 දෙසැම්බර් මාසේ 26 වෙනිදා ලංකාවේ වෙලාවෙන් පෙරවරු 9:36ට ඇති වෙච්ච ඒ භූකම්පනයත් එක්ක සුනාමි රළපාර අපේ රටට ආවා. ඔබ දන්නවද සුනාමි විවසනය නිසා අපේ රටේ කී දෙනෙක් ජීවිතෙන් සමු ගත්තද? ඒ කිසිම කෙනෙකුගේ කේන්දරවල ඒ එතනින් හුඟ දෙනෙකුගේ කේන්දරවල මෙකී අකල් මරණ තත්ත්ව අල්පායුෂ යෝග සටහන් වෙලා තිබුණේ නැහැ. එහෙමනම් මේ කේන්දරයත් අභිභවා යන සමහර හේතුඵල ධර්මයන් මේ මිහි තලය මත ක්‍රියාත්මක වෙන බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මොකද සමහර වෙලාවට මාරක නැති හුඟ දෙනෙක් සුනාමි විවසනයේ වෙලාවේදී මොහොතට බිලි වුණා. එහෙමනම් ඒ අයගේ කේන්දරේ උප්පත්ති ග්‍රහ පිහිටීමේ මේ සුනාමි විවසනයේ සටහන් වෙලා තිබුණේ නැහැ. අපිට අනර්ග ධර්මයක් තියෙනවා බුදුදහම. මේ බුදුදහම යමක සිදුවීම් සිදුවීමක ස්වභාවය නියාම ධර්ම පහක් මගින් විග්‍රහ කරනවා. ඍතු නියාම, බීජ නියාම, කර්ම නියාම, ධම්ම නියාමය සහ චින්ත නියාමය. මෙතනින් මේ ජ්‍යොතිෂයේදී අපි බහුල ලෙස බඳුන් කරන්නේ කර්ම නියාමය. ඊට අමතරව හේතුඵල සම්බන්ධතාවය, ඒ කියන්නේ ධම්ම නියාමය. මෙවැනි දහම් මෙවැනි නියාම ධර්මයන් තමයි ජ්‍යොතිෂයේදී වැඩිපුරම බලපෑමට ලක් වෙන්නේ. ඉතින් මේ සුනාමි විවසනයේ ඊයේ පෙරේදා අපේ රටට ඇති වෙච්ච ගම් වතුර ස්වභාවික විපත් ආදී මේ දේවල් යම් ප්‍රමාණයකට ග්‍රහ බලපෑම නිසා මෙවැනි අනතුරු වලට ලක් වෙච්ච අය ඉන්නවා. හැබැයි සමස්තයක් ලෙස ගත්තහම මෙවැනි ස්වභාවික විපත් පිටිපස්සේ තියෙන්නේ අර බුදුන්ගේ දේශනේ සඳහන් වන ඍතු නියාමයේ ඍතුන්ගේ බලපෑම, ඍතු වෙනස් වීම. ඒ තුලින් හටගන්නා හේතුඵල සම්බන්ධයක් නිසා එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සියල්ලම ජ්‍යොතිෂයට තල්ලු කරලා ජීවිතය දිහා බලාගෙන ඉඳීම මං හිතන්නේ ඒක යහපත් දෙයක් කියලා. මොකද ජ්‍යොතිෂය නෙමෙයි හැමදේම. හැබැයි ජ්‍යොතිෂයටත් වගකීම් සහිත කාර්යභාරයක් තියෙනවා අපේ ජීවිතය වෙනස් කර ගැනීම සඳහා. හොඳයි, මේ මොහොතේදී අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන අපි දුරකථන අංකය කිව්වා විතරයි අපිට ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. සෞදි අරාබියෙන් ෆර්නාන්ඩෝ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට ෆර්නාන්ඩෝ මහත්මයා. ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ෆර්නාන්ඩෝ මහත්මයා අපිට ඔබ ඇහෙනවා? සුබ උදෑසනක්. මම ඇත්තටම මේ ප්‍රශ්නය මේ හන් හිතුවේ ඇත්තම වැඩසටහන් කීපයක්ම අපිට පෙරෙන්නට තියෙනවා ජ්‍යොතිෂය අනිකුත් ඔය ශාස්ත්‍ර විද්‍යාව ඒ වගේ කාරණා පිළිබඳව. නමුත් මම මේ මහවිලා ඉන්න මහත්මයාගෙන් අහන්න මගේ පෞද්ගලික හැඟීම තමයි මේ
මේ ජ්‍යෝතිෂය විද්‍යාවෙන් පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු නැත්නම් අපිට ඉස්සරහට අපිට මොකද දෙන්න තියෙන දේවල් ඒවා සැබවින්ම ඇත්තක්. මොකද මම විශ්වාස කරන ධර්මය අනුව නම් දැන් අපි ගොඩක්ම අපි ධර්මවාදයක සාමයේ ආශාසික රටවල තමයි මේ වගේ දේවල් වලට මිනිසුන්ගේ ගැඹුරුතාවයක් තියෙන. නමුත් ඇත්තටම රටහිර රටවල වඩා දියුණු රටවල අපිට වඩා දියුණු රටවල මෙවැනි කරුණු ගැන මෙවැනි මේ ජ්‍යෝතිෂ විද්‍යාවක් පිළිබඳව හෝ මේම මිනිසුන්ගේ ගැඹුරුතාවයක් නැහැ. නමුත් මේ මිනිස්සු අපිට වඩා ඇත්තෙන්ම හැමතිස්සෙම දියුණුයි. ඉතින් මේ කියන්නේ යමක් කරනකොට වෙලාවක් බලන්නේ නැහැ. කියන්නේ මේ හැම වෙලාවකම සුබයි. මහත්මයා ප්‍රශ්නය ඔබේ බොහොම පැහැදිලි. මට දෙන්න තියෙන පිළිතුර තමයි පිළිතුරු බොහොම සංකීර්ණයි. ඔබ දන්නවද මේ වන විට බටහිර රටවල්වල මිනිසුන් හොයාගෙන තියෙනවා අපේ සිරුර වටා තියෙන රශ්මි මාලාව පිළිබඳව. ඒකට කියන්නේ ඕරායක කියලා. මේ ඕරායක මනින්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔබ එම ඕරා වීඩියෝ ස්ටේෂන් එකකට ගිහිල්ලා ඕරා ස්කැනර් එක මත අත තිව්වන් පස්සේ ඔබේ සිරුර වටා තියෙන රශ්මි මාලාව සහ එම රශ්මි මාලාව ඇති කරන්න හේතු වෙන විශේෂිත චක්‍ර එනර්ජි සෙන්ටර්ස් කීපයක් ඔවුන් හොයාගෙන තියෙනවා. ඉතින් ඔබට උනත් පුරව ලංකාවෙත් දැන් මේ පහසුකම තියෙනවා. දැන් ලංකාවේ ඔබ ගිහිල්ලා ඕරා වීඩියෝ ස්ටේෂන් එකකට ගිහිල්ලා ඒ ස්කැනර් යන්ත්‍රය මත අතීවුවොත් ඔබේ සිරුරේ රශ්මි මාලාව හොඳට පැහැදිලි වෙනවා. මේ රශ්මි මාලාව ඇති කරන්නේ ග්‍රහ බලපෑම නිසා බව. පෘථුවියට ඉහළින් පිහිටන විවිධ ග්‍රහයින්ගේ කිරණවල බලපෑම මත මේ රශ්මි මාලාවේ වෙනස් වීම සිදුවේ හැකි බව දැනට බටහිරය හොයාගනිමින් අනාවරණය කරගනිමින් ඉන්නවා. ඒ වගේම ඔබතුමා දන්නවද එංගලන්තේ මහරජිනියගේ කේන්දරේ බටහිර සායන ජ්‍යෝතිෂ ක්‍රමයට අනුව එතුමිය නිරතරම පරීක්ෂා කරගන්නවා කියලා. එතකොට ඔවුන්ගේ සායන ජ්‍යෝතිෂ පද්ධතිය අපේ රටේ තියෙන සාමාන්‍යයෙන් නිරායන ජ්‍යෝතිෂ පද්ධතියට වඩා ඉතාම දියුණුයි. ඉතින් එහෙමනම් එංගලන්තේ රජපෞල හැමෝගෙම සායන කේන්දර මම අන්තර්ජාලය හරහා දැකලා තියෙනවා සායන ක්‍රමයට පිළියන කරපු කේන්දර. එතකොට ඒ වගේම ඔබ දන්නවද දැනට ලෝකයේ විද්‍යානුකූලව පර්යේෂණ කෙරෙමින් පවතිනවා අපේ පැරණි වාස්තු විද්‍යාව තුලින් අපේ ජීවත් වෙන ගෘහයට මතිකරන කිරණ බලපෑම ජෛව චුම්බක සහ ජෛව විද්‍යුත්මය වශයෙන් අපේ ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව අද බටහිර රටවල් මේ වන විට පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. ඉතින් එහෙමනම් ඔබතුමා කොහොමද කියන්නේ බටහිර රටවල් මේ දේවල් පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා? ඊළඟ කාරණය තමයි බටහිර රටවල්වල බොහෝ දෙනෙක් අද මේ වන විට ඉතාම වේගෙන් බටහිර රටවල්වල ඕරා ස්කැනර් යන්ත්‍ර අලෙවෙමින් පවතිනවා. ඒකට හේතුව ඔවුන් තීරණය කරනවා මෙම ඕරා එක තමන්ගේ සිරුර වටා තියෙන රශ්මි මාලාවේ වෙනස් වීම ග්‍රහ බලය සමග සංසන්දනය කරලා ඒ තුලින් තමාගේ දැන් තත්ත්වය සහ අනාගත අනාවැකි පුරෝකතන සිදු කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන් දැන් ගැඹුරින් පර්යේෂණ කරමින් යනවා. හැබැයි මේ සියල්ල පිළිබඳව පෙරදිග අපි අධ්‍යයනය කරලා තිබුණේ වසර 12,500කට කලින්. ඒ පැරණි ශාස්ත්‍රයන් බටහිරය අද තමයි අනාවරණය කරගමින් ඉන්නේ. ඉතින් ඒක නිසා මේක බටහිරේ දුර්වලතාවයක්. හැබැයි ප්‍රමාද වෙලා හෝ බටහිර රටවල්වල මිනිස්සු මේ ශාස්ත්‍ර මිත්‍යාවන් ලෙස බැහැර නොකළ මේවයි විද්‍යානුකූල පසුබිම අනාවරණය කරගන්න යෑම ඇත්තටම අපේ පැරණි ශාස්ත්‍රවන්තයින්ට පැරණි ශාස්ත්‍රය හොයාගත් අනාවරණය කරගත් ඍෂිවරුන්ට කරන මහත් වූ ගෞරවයක්.